සමදින ආටම තෙරුවන පිහිටයි අපි අද සිංහල අලුත් අවුරුද්ද කියන්නේ මොකක්ද කියලා කතා කරලා මේ සිංහල අලුත් අවුරුද්දකදී හැමෝටම පලාපල විපාක දෙන ක්‍රම තියෙනවා උපනුපන් ලග්න කියලා ශේෂයක් තියෙනවා ලග්න කියන්නේ අපි ලෝකයේ උපදිනකොට මේ විශ්වයෙන් දෙන තාරකා ශක්තියින් බොහෝ දෙනෙක් මේ ගැන අද ගරු නොකරට ලග්න කියන්නේ අපි පෙර කළ කල් කුසල් හොයා ගන්නා ක්‍රමයක් එතන පෙර අකුසල කර්ම වැඩි නම් ඒකට අපල කියලා. ඒකට අදාළ පූජා කර්ම දුන්නම ගැලවෙන්න ලේසියි. ඒ නිසා අපි සිංහල අවුරුද්ද කියන්නේ ඇත්තටම සූර්ය වන්දනා කරන උතුම් මංගල්‍යය. මේ ලංකාවේ ජාතීන් ඇත්තම සූර්ය වංශිකයෝ. ඒ නිසා තමයි එයාට කියන්නේ රා වංශික කියලා. රා වංශිකයෝ පාලපු කෙනාට කියන්නේ රාවණා කියලා. ඒ නිසා රා කියන්නේ සූර්යාට. ඒ නිසා අපි රාවණා වංශිකයෝ කියලා සමහර අය කියනවා. ඒකේ වරද්දක් නැහැ. මොකද සූර්ය වංශිකයෝ නිසා. එදා සිට අද වෙනතුරු සූර්ය වන්දිකයෝ බැවින් මේ විශ්වයේ පවතින සූර්යා නිසා ලෝකයේ හැමෝටම අපි නොදැන සිතක් සිද්ධ වෙනවා. මොකද පෘථිවි ධාතුව සූර්ය දිවරාජන් වහන්සේ වටා ගමන් කරන්නේ සූර්ය දිවරාජන් වහන්සේ වටා. ඒ ගමන් කරනකොට මීන රාශියේ සිට මේෂ රාශියට නැවත ප්‍රවිෂ්ඨ වෙන ඒ මොහොත තමයි අපි සුබ නව වසරක් විදියට ගරු කරන්නේ. ඒ නව වසර උදාවට පෙර පූර්ව හා අපර භාග පුණ්‍ය කාලය කියලා එකක් යෙදෙනවා. ඒකට අපි සම්මතයේ ගැමි විහාරයේ කියන්නේ නොනගතය කියලා. නමුත් ඒක සම්මත නැම නොනැකත කියන එක. ඒ කියන්නේ අලුත් අවුරුද්ද ලැබුවට පස්සේ සියලු දේම අලුත් වෙනවා. ගහකොළ අලුත් වෙනවා. මිනිස්සු අලුත් වෙනවා. සිතුවිලි අලුත් වෙනවා. ඒක කාටවත් පෙනෙන්නේ නැති දෙයක්. මොකද සාමාන්‍ය සතෙක් හැව අරින්නා වාගේ ඔය සිංහල අවුරුද්ද උදා වෙන විට විශ්ව හැව අරිනවා. ඒක ගරු කරන්නේ ඇත්තටම සිංහල හා දෙමළ කියලා නමක් දාගත්තට හැරිනම් හරි විශ්වයේ හැම මිනිහෙක්ම කරන්න ඕන. මොකද සූර්යා යටතේ ජීවත් වෙන හැමෝම අවුරුද්ද සැරයක්ව සූර්යාට ගරු කරනවා නම් කොච්චර වටිනවද? කළගුණ සැලකීමක් තමයි සූර්ය දිව්‍ය රාජයා අදහන එක වර්ෂයකට වතාවක් ගන්න. ඒ නිසා ඒ වෙන යෙදුන මේ උත්සවය මෙවර යෙදෙන්නේ දිත් වර්ෂයේ 2022 යෙදෙන්නේ අප්‍රේල් මාසයේ 14 වෙනි බ්‍රහස්පතින්දාට එළිවෙන අලුයම් කාලයේ එහෙම නැත්නම් බදාදා රාත්‍රියේම තමයි පාන්දර 2:17 සිට බ්‍රහස්පතින්දා හවස 3:05 දක්වා කාලය තමයි පුණ්‍ය කාලය. එහෙම නැත්නම් නොනගතය. මෙන්න මේ අතරේ තමයි අර සුබනකත් යෙදෙන්නේ. ඒ නිසා මා කෙටියෙන් කියන්නම් අභිනව වර්ෂයේ වෙනුවෙන් අපි අවසාන පරණ අවුරුදේ නානවා. ඒ කියන්නේ ගෙවෙන අවුරුදේ ස්නානයක් කරලා අපි ස්නානේ නවත්තනවා නව වසරට නැකත් යෝග උදා වෙනකන්. අපි නාන්නේ සිරසට උදව් කරන්නේ සූර්යයට ගරු කරලා. ඒ නිසා හොඳ මොලේ තියෙන මිනිස්සු හැදෙන්නේ සූර්යාගේ ගෞරවයත් එක්ක. ඒක නිසා අපි 13 වෙනිදා බදාදා ඒ දිනේට අදාළ වෘක්ෂය ගරු කරලා කියන්නේ කොහොඹකොළ ඉස්ම නිස්සව නානු හදලා ගාලා ස්නානය කරලා පිරිසුදු වෙලා ඊට පස්සේ ධන්නේ පුණ්‍ය කර්මවල යෙදෙන්න ඕනේ පාන්දර 2:17 වෙනකන් වැඩ කරන්න පුළුවන් ඊට පස්සේ නවත්තලා පහුවදා සවස 3:05 දක්වා පුණ්‍ය කාලේ ධන්නේ පුණ්‍ය කර්ම කරන්න ඕනේ අද නානාවිද විනෝද ජනක කටයුතු කරන එකේ වරදක් මා කියනවා නෙවෙයි. නමුත් දහමට ලැබිවොත් ඔහුගේ සසර භවයේ යන තැනට මොන හරි ගෙනියන්න පුළුවන්. ඒ අතරේ තමයි යෙදෙන 13 වෙනි බදාදා 14 වෙනි බ්‍රහස්පතින්දාට එළිවෙන්නට යෙදෙන මේ නැකත් ක්‍රියාපටි පාටියේදී බදාදා අලුයම 2:17 පස්සේ යෙදෙන පුණ්‍ය කාලයේ තුල බ්‍රහස්පතින්දාට එළි වුණාම උදේ 8:41 තමයි සූර්යා අලුත් අවුරුදු උදා වෙන නැත්තම් සූර්යා මේෂ ලග්නයේට ප්‍රවිෂ්ඨ වෙන්නේ. අන්න ඒ වුණායින් පස්සේ අලුතෙන් ආහාර ගිනි මොලවීම, ලිප ගිනි මෙලවීම ඒක තමයි නැකත. ඒ වෙලාවට ලිප ගිනි මෙලවීමක් කරනවා අපි. එහෙම නැත්තම් ඒක ලිත්වල තියෙනවා නව වසර සඳහා ආහාර පිසීම කියලා. හොඳයි ගිනි මොලවීම ඊශ්වර සංකල්පයේ ගරු කිරීම. කපුරු පෙති දල්වල ලිප දල්වල ඒ මොහොතේ මොනවා හෝ සකස් කරගන්නවා ආහාර ද්‍රව්‍යයක්. මොකද නොනගති ආහාර නැවතුවාම මේ අලුත් අවුරුද්දේ වළඳන නැකත දක්වා අපි
උපෝෂිතයක යෙදෙනවා. ඒක නිසා නැත්නම් උපෝෂිතය යෙදෙනවා කියන්නේ ආමාශයට විවේකයක් දෙනවා. ඒ නිසා නැකතට ආහාර ගන්නකොට ආමාශගත දෝෂ හුඟක් අඩු වෙනවා. ඉතින් ආහාර පිසීම තියෙන්නේ ඇත්තටම නැන් ගිනි මෙලවීම තියෙන්නේ බ්‍රහස්පතින්දා පෙරවරු 9:05ට එදාට අඳින්න පුළුවන් රන් රන් පාට තද කහ මිශ්‍ර වර්ණ ලා දුමුරු පැහැය මේ වර්ණ වලින් සැරසීලා උතුරු දිසාව බලලා පෙරවරු 9:05ට ලිබ්බැඳ ගිනි මොලවන්න. එයින් පස්සේ යෙදෙන්නේ අපට නැවත දෙවෙනි නැකත තමයි අපට ආහාර අනුභවයේ. කුසගින්නේ ඉඳලා බොහොම අමාරු නහම වෙන ලිත්වල නම් තියෙන ආහාර අනුභවයේ ගනඳුන කිරීම සහ වැඩයල්ලින් තුන එකට එක කෙරෙන්නේ නැහැ. ඔබ හොඳට කල්පනා කරන්න. අපි ආහාර අනුභව කරමු හොඳ නිදහසේ. ඒ නිසා හොඳට නැවත තියෙන අප්‍රේ 14 වෙනි බ්‍රහස්පතින්දාම උදේ 10:17ට උතුර බලාගෙන ආහාර අනුභවය දෙන්න. ඒ ආහාර අනුභවය දෙන්න කාලයක් තියෙනවා. ඒ කාලයෙන් පස්සේ 10:26ට තියෙනවා ඒ උතුරු දිසාව බලලා අන්න ගනුදෙනු කිරීම සහ වැඩ ඇල්ලි දෙකම එකයි. එකටේ දෙක කරන්න පුළුවන්. මුදල් නැත්නම් කිසියම් දෙයක් ගනුදෙනු. මුදල් වලට වඩා දැන් ඉස්සර ක්‍රම තියෙනවා ළින්ද සමග ගනුදෙනු අද කියන්ට කාලය මදි. නමුත් මොනවා හෝ ගනුදෙනුක යෙදෙන්න අප්‍රේල් 14 වෙනි බ්‍රහස්පතින්දා 10:26ට. ඒත් එක්කම ගනුදෙනු වැඩ ඇල්ලීමක් තමයි පුරුදු වෘත්තියකට ආශිර්වාද. ඉස්සර අපේ මව්පියෝ ඉතින් ගොවිතැනට මුල් තැන දුන්නා. ඉතින් කිරි ගහකට කොටල කිරි දැකලා පිහියේ උදැල්ලෙන් පොළවට කොටල වැඳලා මිහිකාන්තාව ගරු කරලා අන්න වැඩාලන. එතකොට අපට වෙන පීඩා කර්ම අඩු වෙනවා. ආරණුවෙන් පස්සේ නැවත ඉතින් අපේ යාමීම අලුත් අවුරුද්දේ ඥාතී ගෞරව සම්ප්‍රදායින් කිරීම වැඩිහිටියන් ගරු කිරීම ඒවා අපේ ජාතියට උරුම පුරුදු පුහුණු ඒවා ගරු කරන්න ඕනේ. චාර ධර්ම ගරු කිරීම චාරිත්‍ර වාරිත්‍ර කියන්නේ නොගැලපෙන දේ අතහැරීම. ඉන් පස්සේ තියෙන්නේ අපට හිස තෙල් ගෑම අන්න ඔළුවට ගුණ දෙන කාර්ය. අද මේවා හරියට කරොත් හිසේ එන සිරසගත රෝග කෝටර ප්‍රදාහය නොහොත් මිග්‍රේන් කියලා කිව්වොත් තමයි තේරෙන්නේ. නමුත් කෝටර ප්‍රදාහය මේනි රෝග නිින්ද නොයාමේ ඉම්සොම්නියා කියන රෝග හැදෙන්නේ නැහැ. 17 වෙනි ඉරිදා පෙරවරු 8:14ට දකුණු දිසාව බලලා හිසට ඉඹුල්පත් පායට නුගපත් තබා දම් පැහැති වස්ත්‍රය එතකොට සාමාන්‍ය දුමුරුවන් පැහැය ඒ වගේ වස්ත්‍ර ඇඳලා හිස තෙල් ගාලා නාලු මිශ්‍ර හිස තෙල් ගාලා ස්නානය කිරීම ඉතාම හොඳයි. ඊට පස්සේ සාමාන්‍ය තත්ත්වෙන් දවස ගෙවන්න පුළුවන්. හැබැයි අලුත් අවුරුද්ද රැකිරසා සඳහා පිටත් වෙන්න දිනයක් තියෙනවා. ඒක ඇත්තටම මේ දිනේ 18 වෙනි සඳුදා දින පෙරවරු 6:33ට දකුණ බලා පිටත් වෙන්න ඒ පෙරවරු 6:33ට යන්න අපහසු වුණොත් පෙරවරු 6:44ට ඒ දකුණ බලා පිටත් වෙන්න මේවා තමයි සිංහල අවුරුදු විශේෂ චාරිත්‍ර. හොඳයි. මම අද මේ සිංහල අලුත් අවුරුද්දේ ලෝක සම්මත ලග්න 12ට යෙදෙන පලාපල ටික කියා දෙන්නම්. මේ පලාපලත් එක්ක හොඳට ශ්‍රවණය කරන්න තම තම ලග්නවලට එන පීඩා කර්ම වලින් ගැලවෙන්න කෙටි පූජා කර්මත් මා කියා දෙන්න. ඒ නිසා අපි ප්‍රථමකට ගමු සම්මතධාරී ලෝක පළවෙනි ලග්නේ කියන්නේ මේෂ රාශිය නැත්නම් මේෂ ලග්නේ. මේෂ ලග්නේ ලග්නාධිපති කුජ සමග ඒක රාශිය සංයෝගයක එමු වෙන්නේ. ඒතර ශක්තියක් තියෙනවා. කුජ සිකුරු කියන්නේ අති ධාවන යෝගයක්. ඒ නිසා මේෂ ලග්න කරුවන්ට මේ අප්‍රේල් මාසයේ 14 වෙනි පස්සේ ලබන සිංහල අවුරුද්ද ලබන තාක් වසර 365 කාලය ඉතාම හොඳ කාලයක්. ඕනම රැකියාවක දෙන්නන්ට එන බාධක දුරු කරගන්න පුළුවන්. ක්‍රියාන්විතයි, ශක්තිමත්, මනස හොඳයි. කෙලින් කතා කරන මිනිස්සු කොහොමවත් මේෂ ලග්න කාර්යෝ කෙලින් කතා කරනවා. ඒ නිසා මිතුරු අඩුයි. මිතුරු අඩුයි සතුරු වැඩි. අද ලෝකේ එහෙමයි. එතකොට විශේෂ කුලි මලී වලට ඉන්නවා නම් මේෂ ලග්න කාර්යෝ මේ අවුරුද්දේ ඇත්තටම තමන්ට කියලා කොතන හරි ගෙපලක් අටව ගන්න පුළුවන් ශක්තිය එනවා. ඒක නේද සම්මතයක් වශයෙන් කරන දෙයක්. අමුසමි වාදභේද වෙලා දුරස්තව හිටියා නම් අන්න මේ වසරේ දෙන්නාට දෙන්නාට වටිනාකම දැනලා එකතු වෙනවා. එක ගෙදර වුණා දෙපැත්තලා හිටියා නම් අන්න එක ගෙදර එක යහනකට එනවා. අවිවාහකව හිටියා නම් හෝ විවාහ ප්‍රමාද නම් හෝ බඳින්ට බැරුව හිටියා නම් මේ අවුරුදු ඇත්තටම මංගල සීනු නද වෙනවා අවිවාහකෙයින්. ඉතින් හිතා වටිනවා. ඒත් එක්කම තමන්ට හිටපු මිතුරන් දුරස්ත වෙලා නම් ඒ දුරස්ත වූ මිතුරන් තමන්ට සමීප වෙනවා. තමන්ට යම් කිසි ආශිර්වාද ශක්තියක් එහෙම නැත්නම්
උදව්වක් උපකාරයක් කරන්නටත් එක්ක. ඒත් එකම ඥාතින් අතර ප්‍රධාන වෙනවා. මහජන ප්‍රසාදයටපත් වෙනවා. සංස්කෘතික කටයුතු යෙදෙන අනිවාර්යෙන් ප්‍රසාදයටපත් වෙනවා. ඔය කලා කටයුතු ඕනම දෙයක් මේ වසරේ ආරම්භ කරන්න අලුතෙන් ඇත්තම ජය වෙනවා. අධ්‍යාපන යෙදෙනට ඉතාම හොඳ කාලයක් ධාරණ ශක්තිය බල වර්ධනය වෙනවා. ඇත්තම හොඳ තරඟ විභාග වලින් ජය වෙනවා. ඊළඟට විදේශගත වෙන්න යම් සැලැස්මක් තිබුණා නම් විදේශගත වෙන්න පුළුවන් අනිවාර්යෙන් විදේශ රැකියාව ලාභ ලැබෙනවා. ඒත් එක්කම තව පොඩි අඩුවක් තියෙනවා. මොකද මේෂ ලග්න කාර්යෝ ටිකක් වචන සැරට භාවිතා කරනවා. අන්න ඒකෙන් ටිකක් වැළකුණොත් හොඳයි. මොකද අයුක්ති සහගත දෙයට ඉස්මතු වීම සමහර විට තමාට පුංචි අවාසිදායක තත්වයක් වෙන්න පුළුවන් අද කාලේ තියෙන මේ දුෂ්චරිත සමාජය නිසා. එසේ ඇත්ත කියනකොට ටිකක් දෙපැත්තක් හිතලා බලලා කියන එක හොඳයි. මොකද කට නිසා පීඩාවෙන්ට පුළුවන්. ඒක නරකට නෙවෙයි හරි දෙය කියන නිසා. ඒ නිසා ඒත් එකම දහමට ලැබි වෙනවා. හොඳ දන්නේ පුණ්‍ය කර්ම කරනවා. සංසාරේ පෙරපින් විපාක දෙන කාලයක් මේ කාලේ ඇත්තටම යන තැන ප්‍රසාදයටපත් වෙනවා. හැබැයි ස්නායුගත රෝග වගේ දේවල් හැදෙනවා. ඒ වගේන් ඉතින් අත මිදෙමු අපි. ඒ සඳහා අවශ්‍ය පුංචි පූජාවක් තියෙනවා. ඒක තමයි රතු පාට නිල් පාට මිශ්‍ර වර්ණ තමයි මේෂ ලග්න කරුවන්ගේ සාමාන්‍ය ජය වර්ණේ කවදටත් මේ වසර තුල ජය අංකය පහ ඒවා මුල් විලා කටයුතු කරන්න. ඒත් එකම ආගමක වතාවත් කිව්වහම ගොඩක් තියෙනවා. දානමානාදී පුණ්‍ය කර්ම. දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවට ගරු කරන්න. බෝධි වන්දනාවත් හොඳයි. හැබැයි ඒක තමන් බෝධි වන්දනාව ආගිය වේදයට නෙවෙයි තමන්ගේ ලග්නයට ගැලපෙන ඖෂධ තෙල් භාවිතා කරන්න ඕන. විශේෂයෙන් තලතෙල් අබතෙල් භාවිතා කරලා බෝධි වන්දනාව කරන්ට මහල් වයට වැටන් කරන්ට ස්කන්ධ කුමාර දෙවියන් තමන්ගේ මේ තමයි මේ කුජ ග්‍රහයට මුල් වෙන්නේ. ඒ නිසා ස්කන්ධ කුමාර දෙවියන් ප්‍රධාන කොට පුද පූජා පවත්වලා සෙත් ආශිර්වාද ලබා ගන්නට ඒතර මේ වර්ෂයට එන බාධක පීඩා දුරු වෙනවා. මේ ටිකම ඉතා සතුටෙන් දැනුම් දෙන්න. ඊළඟ අපි වෘෂභ ලග්න කරුවන් ගැන බලමු. වෘෂභ ලග්නේ ලග්නාධිපති සිකුරුවේත් කුජ සමගයි දෙන්න එක වර්ගිකව ඉන්නවා. ඒ සිකුරුට අධිපති ලග්නේ තමයි වෘෂභ ලග්නේ. ඒකට දායක වෙලා තියෙන කුජ සෙන්පති ග්‍රහය. ඒ නිසා සිකුරු උදාවේ උලා වූ මේ ලග්නේට ඇත්තටම හොඳයි. හදිසි ධනලාභ. රැකියා අහි වුණා නම් රැකියා ලාභ නැවත ලැබීම. රැකියාවක් නැත්නම් රැකියා මොන හෝ රැකියා ලාභ ලැබීම. ධන සම්පත් ධන සම්පත් යෝග පතල් ගැනීම කරනවා නම් මෙනි කර්මාන්තය දෙනවා නම් වෘෂභ ලග්න කරුවන්ට මේ වසරේ ඉතාම හොඳයි. ගෘහ ජීවිතයත් හොඳයි. හැබැයි රහස් සම්බන්ධතාවත් එක්ක යනවා. ඒක ස්වභාවය එහෙමයි. මොකද මේ වර්ෂයේ ධන බලය ලැබෙනවා වාගේම පරවර්තකාමී යෙදෙනවා වාගේම රාගාධික ගති ඉස්මතු වෙන මේ වසර. ඒ නිසා බුද්ධි ගෝචර වෙන්න බුද්ධියෙන් ක්‍රියා කිරීමෙන් අවනම් වලින් ගැලවෙන්න පුළුවන්. ඒත් එක්කම ඇත්තටම මේෂ ලග්න කරුවන්ට වගේම විවාහ යෝග උදා වෙනවා. මංගල සීනු නද වෙනවා. නව නිවාස ලාභ ලැබීම් ලබනවා. කාලයක් තිබුණා නම් ඉඩම් ආරවුල් මේ වසරේ විසඳීමක් වෙනවා. තමන්ට ජයක් ලැබෙනවා. අන්සතු දේපල උරුමයක ලක්ෂණකුත් තියෙනවා. අධ්‍යාපනයේ යෙදෙන හැටි ඉතාම හොඳයි. ඉතාම දක්ෂතා පෙන්වන්න පුළුවන් කාලයක්. තමන්ගේ දක්ෂතා ඉස්මතු වෙන කාලයක්. තරඟ තරඟ වලින් අනිවාර්යෙන් ජය වෙන කාලයක්. දුර ගමන් විදේශ ගමන් විශේෂයෙන් යෙදෙනවා. අර මේෂ ලග්න කරුණට වාගේම විදේශ රැකියා ලාභ ලබන වසරක් වෙනවා. හැබැයි නොයසේ නම් විදේශගත වූවන්ගෙන් උදව් උපකාර හොඳට ලැබෙනවා. දහමට ලැබී ධර්මානුකූලයි. පුංචි අලුපාඩු සිද්ධ වුණත් ඉවසීමෙන් මේ වසර ගෙවන්ට ලේ දූෂිත රෝග, හමේ රෝග, කුෂ්ඨ රෝග, දියවැඩියා මධුමේහ රෝග මේ වගේ දේවල් ඉස්මතු වෙනවා. ඒ නිසා අවශ්‍ය කරන පුද පූජා කර්මවල යෙදීම ඉතාම හොඳයි. වෘෂභ ලග්නයේ ඇත්තටම වර්ණේ ලා රෝස සහ සුදු පැහැය ජය අංකය අංක 2-7 නිවන් දකින සමන් දෙවියෝ මුල් කරලා සමන් දෙවියන්ගේ පුද පූජා පවත්වන්න. හුඟක් දුරට ආගමික වතාව සම්ප්‍රදාය. එතකොට බෝධි වන්දනාව හොඳයි. බෝධි වන්දනාවට මීතෙල් මුල් කරලා පහන් දැල්වල වන්දනා කරලා සදේව ලෝකයට පින් දීලා ආශිර්වාද ඉල්ලා ගන්නට ඒත් එක්කම තමන් අදහන ආගමනුකූල සාතුරයන් ඉතර ගරු කරන්නට සිල් සමාදන් වූ සිල් මාතාවන් උදෙසා සුදු වස්ත්‍ර අලු වශයෙන් යාර 3 ගානේවත් ආහාර වේලක් සමග වරින් වර පුන් පොහෝ දිනකට තමන්ට පහසු කාලෙ වරින් වර දානමාන වශයෙන් දෙන්න හොඳයි. ඔත් ඒ සංඛ්‍යාවක් මුල් කරගන්න. ඒක හැම මාසෙම දෙන්න කියන්නේ නැහැ. වරින් වර 3 මාස සැරයක් වගේවත් කරන්න.
ඇත්තටම තමන් නොදැනි තමන් පසුපස තිබුණු බාධක ඉවත් වෙනවා. වෘෂභ ලග්නේ කරුවන්ට සුභ වේවා කියලා ප්‍රාර්ථනා. අපි ඊළඟ මිතුන ලග්නේ ගැන කතා කරමු. මිතුන ලග්නේ ඇත්තටම ලග්නාධිපති කියන්නේ බුධ තනියම නෙමෙයි ඉන්නේ රවි සහ රාහු සමග සංගෝගල අයස්ථානේ 11 වෙනි. එහෙම නැත්නම් අයස්ථානේ ලාභ ලබන තැන. ලාභ දෙන තැන, ජය වෙන තැන. හැබැයි රාහු නිසා ශ්‍රමය උදන්ට වෙනවා ටිකක් වෙන කාලවලට වල. හානි කරන්නේ ධනිය ලැබෙනවා. හොඳින් නරකින් ඕනිකේ හොයන්න පුළුවන්. මම මේ පැත්ත කතා කරන්නේ නැහැ. නමුත් ධර්මානුකූල වුණොත් පවතින ධනිය ස්ථාවරයි. ධන යෝග ධන සම්පත් ලැබෙනවා, විදේශ ගමන් යෙදෙනවා, විදේශ රැකියාව ලැබෙනවා, ඇත්තම රැකියාව බාධක ඉවත් වෙනවා. හොඳ වසරක්. නමුත් සිරසගත රෝග දෙනවා, රැවටිලි වලට අහු වෙනවා, අනුන් නිසා අනුන්ගේ වචන වලට ගරු කිරීම නිසා අලාභ අවාසි සිද්ධ කර ගන්නවා, සැකය මත විවාහ ජීවිතයට නැත්නම් ගෘහ ජීවිතයට බාධා ඇති කර ගන්නවා. මේක හොඳට තේරුම් අරගෙන කෙනෙක් යමක් කියූ පලියට එදෙන් ක්‍රියාත්මක වෙන්න එපා. හොඳට බුද්ධිමත් වෙන්න ඔය රාහුගෙන් කරෙන්නේ ජීවිතේ අසාර්ථක දේ ඉස්සරහට ගෙනත් දෙන එක. නමුත් රවි බුද ප්‍රබලයි, ඒක සරස්වති යෝගයක් නැත්නම් ඒක බාධක කරාට තමන් බුද්ධිමත්ව ක්‍රියා කරන්න ඕනේ. දෙවරක් හිතලා තීරණ ගන්න. මේ වසරේ ඇත්තටම ඉතාම හොඳයි. භූමිලාභ ලැබෙනවා ඇත්තටම. කෘෂිකාර්මයේ යෙදෙන්නට ඉතාම ජය වෙන කාලයක්. ඒත් එක්කම පැරණි ගණදෙනු කරලා අතපසු වෙලා තිබුණාගේ ගණදෙනු වලින් ලාභ ලැබීම පවා සිද්ධ වෙනවා. හොඳයි, මුදල් යොදවා කරන කටයුතුෙන් ජය වෙනවා. ව්‍යාපාරකින්ට මහත් ජයයි. අධ්‍යාපනයේ යෙදෙන්නට ඇත්තටම හොඳයි. සරස්වති යෝගියක් කලාකරුවන්ට විශේෂයෙන් වරප්‍රසාද හා ජනප්‍රසාද ලබන වසරක්. හැබැයි යටපත් වෙලා තිබිච්ච වාත රෝග, කුෂ්ඨ රෝග, මුත්‍රා ආශාදන, මෞත්‍ර ලිංගක පද්ධතිය රෝග මතු වෙන වසරක්. ඒක නිසා පසුප මාමේ පෙන්වන පුද පූජාවල යෙදීමෙන් ඒ දෝෂ භංග කරන්න පුළුවන්. ඔබේ සුභ වර්ණයේ කොළපාට සහ කහපාට මේ වර්ෂයේදී ජයංකී 3 සහ 6 මේ වසරේ පවතින පීඩා දුර කර ගන්නට ආගමික කටයුතු සාමාන්‍ය වෙන්න කොයි විදිහටත් එදෙන දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්හි යෙදෙන්නට ඇත්තටම මරණයට කැපවූ සතුන් නිදහස් කරන්න පුළුවන් වටිනා. එහෙම නැත්නම් සිරගත වූ සතුන් වරින් වර නිදහස් කරන්නට ඔවුන්ට ජීව ආශිර්වාදය ලං කරලා දෙන්නට. ඒත් එක්කම මහා විෂ්ණු දෙවිඳු උදෙසා පූජෝපහාර පවත්වලා තමන්ට ලෞකික ආශිර්වාදින් ගලාටි. ඒ වගේම අර භවතින බාධක බොහෝ දුරට ඉවත් වෙනවා. ඊළඟ අපි බලමු කටක ලග්නේ. සඳුට හිමි එකම ලග්නේ. සඳු දෙවැන්නේ ඇත්තරම ධනස්ථාන, එහෙම නැත්නම් ලග්නයක මාරක ස්ථාන. ඒ වුණාට සිංහ රාශිය සඳු ප්‍රබලයි. සඳු ප්‍රබල වීම මත ලග්නයේ ලග්නාන්ත ප්‍රබල වීම මත තමන්ට අහිමි වූ සැප සම්පත් හිමි කරවන වසරක් මේ වසර. රැකියා උසස් වෙනවා, වර ප්‍රසාද ලැබෙනවා, තනතුරු ලාභ ලැබෙනවා, බලාපොරොත්තු වෙන ජය කරා යන්න පුළුවන්. ගෘහ ජීවිතය තමයි හොඳයි. හැබැයි අමුසැමිය මේ වෙනකොට දුරස්ත වෙලා හිටියා නම් මේ වසර අනිවාර්යයෙන්ම දෙන්නාට දෙන්න ඒක රාශිය වෙනවාමයි. මේක මේ වටිනේ සඳුගේ දෙවැන්නේ බලය. මායාකාරී ග්‍රහයෙක්. නමුත් යහපත උදා කරවනවා මේ වසරේ. ඒතම යාන වාහන, ඇඳුම් පැළඳුම්, ඉඩකඩම් මේ වගේ ධන සම්පත් නිශ්චල චංචල ධනෙ ලැබෙන වසරක් බවට පත් වෙනවා. හැබැයි අවනම්බු අවලාද අපවාදත් ඒ පසුපස එන නිසා ඇසුරේදී කතාවේදී බොහෝකට ප්‍රවේශම් වෙන්න ඕනේ මේ වසර. සුබ වුණාට අසුබ මොකද හොඳ හත්තක් පිපෙනකොට හත්තේ මුදුනේ පොළවේ වැලි තියෙනවා. ඒ වාගේ සුබ වුණාට අසුබ ඵලත් මේ ලක්ෂණයට ගෙනත් දෙනවා. ඒ නිසා ඔබ බුද්ධිමත් වෙන්න, ඉවසීම ප්‍රගුණ කරන්නට, ඇසුරේදී ප්‍රවේශම් වෙන්න, වචන හුවමාරුවේදී ප්‍රවේශම් වෙන්න, වාද විවාද කිරීම සුභවාදී නෙවෙයි. ඉක්මන් කේන්තියන ඔබට ඒක ලග්නේ ස්වභාවය. ඒ ඉක්මන් කේන්ති ප්‍රකෝප වීම ඔබට අවාසි. අධ්‍යාපන යෙදෙනාට ඇත්තම හොඳයි. විදේශ ගත වෙන්න පවා පුළුවන්. එතකොට උසස් වීම ලැබෙනවා, ශිෂ්‍යත්ව ලාභ ලැබීම ලබනවා. ඒ නිසා අධ්‍යාපන යෙදෙනාටත් හොඳයි. සෙම් අසාධන රෝග, ස්නායුගත රෝග, හන්දි ප්‍රදාහ රෝග, ඉදිමිම් රෝග මේ වසරේ ඉස්මතු වෙනවා. ජටපත් වෙලා තියුණත් නැවත මතු වෙනවා. ඒ නිසා ඔබද මේ ලග්නයේ සඳහා ගෙවෙන ආරක්ෂා විධි විධාන යොදා ගන්න. ඔබ වගේ සුභ වර්ණයේ විසින් අපට කියන්න පුළුවන් රෝෂ වර්ණය සහ කහ පහය, ජය අංකේ 4 සහ 7,
මේ වසරේ ඔය තියෙන පීලා කර්ම බාධක ඉවත්ෙන්ට සතුරු බලපෑම ඉවත්ෙන්ට ආගමික වතාවත් බෝධි පූජා ඉතින් සම්මතය කරන්නට හැබැයි ඔබතුම ඔබටත් ගැළපෙන මංගල තෙල තමයි මී තෙල් සහ අබ තෙල් මේ මේ තෙල් මිශ්‍රව බෝධි වන්දනා කිරීම කරන්නට ඒකට සුබ දිනයක් තෝරගෙන ඒ දිනේ සතියට සැරයක් කරගෙන යාම ඉතා හොඳයි ඒත් එක්ක මව්වරුන් වෙන්ට ඉන්න මාතා ඒ කියන්නේ දරු සම්පත් පිහිටි ගැබ්බර මාතාවන්ට ආහාර පාන වස්ත්‍ර වලින් උදව් කරන්න කනබොන දේවල් සහ අඳින් පැළඳුම් දානමය පුණ්‍ය කර්ම වශයෙන් දෙන්නට ඒ දෙනපින් සත්පත්තින දෙවියන්ට අනුමෝදන් කරන්නට අම්මාවරුන්ගේ දාන මෙනෙහි කර දාන දෙන්නට පත්තින දෙවඟන උදෙසා පුද පූජා පවත්තලා පිරිමේ බව පතනේ උත්තම ආවියට පින් අනුමෝදන් කරලා තමන්ට ජීවිත යාත්‍රාවට සහනිල්ල ගන්න වසරේ බාධක ඉවත් වෙන අපි ඊළඟ සිංහ ලග්නයේට කතා කරමු රවි ග්‍රහය සතු එකම ලග්නේ සිංහ ලග්න කාර්ය සම්මතියේදී ටිකක් අලසයි හැමදේම කවුරු හරි කර දෙන්න ඕන ඒක තමයි සම්ප්‍රදාය නමුත් මේ වසර එක දෙයක් තියෙනවා මොකද රවි එතන ලග්නාධිපති ඉන්නේ බුද සහ රාහු එක බුද ස්ථානෝචිත ප්‍රඥාව දෙනවා රාහු නොගැලපෙන තැන් වලට ඇදලා දානවා ඒ නිසා ඔබ බුද්ධිමත් වෙන්න බුද ඉන නිසා බය වෙන්න එපා බාධක වෙනවා අලුයි ඔබටත් මෙහෙමයි පෞල සම්බන්ධකම් පවතිනවා රහස් සම්බන්ධකුණුත් එක්ක ඒ නිසා බුද්ධිමත් වෙන්න ඕන යාළුවෝ වැඩි වෙනවා යාළුවන්ගේ කීම් ගරු කරන්න ඕන හොඳට බුද්ධිමත් වෙලා අනවශ්‍ය විදියට යාළුවන් ඇසුර කරවත් ඔබේ පෞල් ජීවිතය සාර්ථක වෙනවා නම කැත වෙන්න පුළුවන් තත්ත්වයෙන් පහත වැටෙන්න පුළුවන් නැත්තම් හොඳ බල දෙන වසරක් ඒකට ඔබ ග්‍රහයින්ටම මුල් තැන දීම නෙමෙයි ඔබට බුද්ධියක් තියෙනවා කෙනෙකුගේ උපදෙස් ගන්නට පුළුවන් යමක් කරන්නට පෙර සාකච්ඡා කරන්නට සාකච්ඡාවෙන් පසු හොඳට කිරලා මැනලා ඒ දේ කරන්නට අලුතු ව්‍යාපාර පටන් ගන්නවා නම් ඉතාම හොඳයි ඒත් එක්කම කරන වෙනද ව්‍යාපාර නව මුහුණුවරකට හරවන්න ඉතාම හොඳයි ධාර්මික ගති පැවතුම් ඇති වෙනවා ඔබ හැමයි කෙනෙකුට යටත් නොවන අහංකාර පුජ්‍යලේ සාමාන්‍යයෙන් සිංහ ලග්න කරුව අහංකාරයික ස්වභාවයි අන්නේ භාවයේ ටිකක් අඩු කරලා මෘදු අනතිමානී නිහතමානී බව ලං කරගන්නට එතකොට ඔබට බොහෝ කොට ප්‍රශංසා කීර්ති ලැබෙනවා ඒත් එක්කම අහිමි වී ගිය දීපල සම්පත් පරපුරෙන් ලැබිලා අහිමි වුණා නම් අරගත දෙයක් අහිමි වුණා නම් ඊට සාපේක්ෂව කොහෙන් හරි යමක් ලබා ගැනීමේ ශක්තිය ඔබට ලැබෙනවා පතල් ගැනීම කෘෂිකාර්ම කටයුතු වලින් ජය වෙන ලග්නය අධ්‍යාපන කටයුතු හොඳයි හැබැයි අධ්‍යාපනයේ කටයුතු වෙනතුරින්ට බෑ ඔබ මහන්සිය තරමට ප්‍රතිඵල ලබන්නේ ඒ නිසා මහන්සි වෙන්න ඕනේ උනන්දු වෙන්න ඕනේ ජය ගන්නට නම් විදේශ ගමන් සාර්ථක වෙනවා යාන වාහන ඉලකලන් ලබාගෙන මේ ශක්තිය තියෙනවා හොඳට අලංකාර අඳින්න පුළුවන් වසරක් ඒත් එකම රුධිර ආශ්‍රිත රෝග හෘද රෝග ලේ දූෂිත රෝග මధుමේහ රෝග මූල රෝග මූලාග්නි රෝග ඒ කියන්නේ බලවැල ආශ්‍රිත රෝග මේ සියල්ලට හේතු නිසා කෑම බීම ගැනීමේදී ප්‍රවේශම මැනවි අධික ප්‍රෝටීන් ගැනීම ඊතරම් සුභවාදී නොවේ ඔබගේ ජය අංකයේ 1 සහ 6 සුභ වර්ණයේ තැඹිලි පාට සහ ලාදම් පාට ඔබ ඔබද ධනාගමේ ශාස්ත්‍රෝ ගරුකරන්ට බෝධි වන්දනාමය කටයුතු කරනවා නම් ඉරණු තෙල් මුල් කර බෝධි වන්දනාව සිද්ධ කරන්නට සදේව ලෝකයට පින් දෙමින් ගෞරව සම්මාන කරන්නට දුගී මගී යාචකාදීන් වෙනුවෙන් වරින් වර දානමාන ආදී වස්ත්‍ර දාන ආහාර දාන ආදී දානමාන දෙන්නට ඊළඟ ඔය ගැබ්බර වූ ගවයින් උදෙසා හැකිනම් තනකොළ ඒක හොඳ තනකොළ මිටක් දානයක් වශයෙන් දෙන්න. මේවා හොඳ දාන. ඒත් එක්කම ආබාධ වෙච්ච අය වෙනුවෙන් යම් උපකරණයක් දෙන්න පුළුවන් ඒකත් ඉතාම හොඳයි. ඊශ්වර දෙවියව අදහන්ට උන්නාසිට වන්දනාමාන කරලා තමන්ට ආශිර්වාද ඉල්ලා ගැනීම ඉතාම හොඳයි. ඊළඟ කන්‍යා ලග්න. කන්‍යා ලග්නේ ලග්නාධිපති බුදු ඉන්නේ රවිත් එක්ක. දැන් සිංහ ලග්නේ රවි ඉන්නේ බුදත් එක්ක කන්‍යා ලග්නේ ලග්නාධිපති බුදු ඉන්නේ රවිත් එක්ක. එතකොට රජුරුවොත් එක්ක තමයි සෙන්පති ඉන්නේ. මේ වර්ෂය ඉතාම හොඳයි කන්‍යා ලග්නයේට. සුභවාදී. හොඳ රැකියා ලාභ ලැබෙනවා.
තමන් බලාපොරොත්තු රහිතව අස්ථානගත තමයි ජයවි. ඒ නිසා එහෙම හරි තමයි හදිසි ලාභ ලැබෙන. බලාපොරොත්තු රහිත දැන් ලොතරැයි ජය කිව්වොත් ඔකට හුඟා කෑදර වෙනවා. නමුත් හදිසි ධන ලාභ මොනවා හරි ලැබෙන්න පුළුවන්. අන් අයගේ උපකාර ලැබෙන්න පුළුවන්. විදේශගත වෙලා ඉන්න යම් මිතුරන් ඥාතීන් උදව් උපකාර කරන්න පුළුවන්. සමහර වෙලට ගේ දොර අන් සතු දේපල උරුමයක් තියෙනවා. ඒක ගේ දොර සමහර නැන්දා මාමා දරුවෝ නැති පවුලකින් මෙන්න පුතේ උඹට දේපල කියලා දෙන්න පුළුවන්. ඒ වගේ හොඳ සුබ වාදී ඵල දෙන ධන යෝග පිහිටපු වසරක් කන්‍යා ලග්න කරුවන්. අධ්‍යාපනයේ දෙන නිතර කියවන ලියන අනිවාර්ය මොන රචනා කරන්නට ගන්නද ඒකෙන් ප්‍රශස්තිය ලැබෙනවාමයි. ලිපි ලේඛන වලින් ජය වෙන වසරක්. අධ්‍යාපන කටයුතු ගැන කියන්න දෙයක් නැහැ. ඒ වගේන් ජය වෙනවාමයි. නිර්මාණ කරන විට තාම හොඳයි. නව නිර්මාණ වලට හොඳයි. හොඳට ඔලුව පාවිච්චි කරලා කරන වැඩවලට උගතුන්ගෙන් වියතුන්ගෙන් උපදේශ උපකාර ලැබෙනවා. ගෘහ ජීවිතයත් හොඳයි. දරු සම්පත් ලබනවා. ලබන්ට ඉන්නවා නම් බලාපොරොත්තු වෙනවා. දරු සම්පත් ලාභ ලාභීත්වයක් තියෙන එක ලොකු සම්පතක්. අවිවාහක වෙලා නම් විවාහ යෝග පිහිටනවාමයි. නැත්නම් ආදර සෙනෙහස ඇති කරන ආදර සමතා වර්ධනය වෙනවා. තියෙනවා නම් ඒවා තව වර්ධනය වෙනවා. ඒ නිසා බුද්ධිමත්ව සිල් කටයුතු කරන්න. හැබැයි අක්ෂි රෝග, සිරසගත රෝග, ඇස්කන් නාසා අතරේ, උගුර අතරේ, ග්‍රීවා අතරේ රෝග උපද්‍රායනවා සිරසගත. ඒ නිසා ටිකක් ප්‍රවේශම් වෙන්න ඕන. ඒත් එක්කම බඩවල් ආශ්‍රිත රෝග එනවා. ඒනුත් පරිසං වෙන්න කෑමෙන් ප්‍රවේශම් වෙන්න ආහාර විෂපින් විෂවීම වලට ඉඩ තියෙනවා. ඔබගේ සුබ වර්ණය ඇත්තටම කොළ පැහැය සහ කහ පැහැය, ජය අංකේ 3 සහ 6, ආගමනුකූල චාරිත්‍රවලට ඔබ ගරු කරන අනිත්‍යතින්ම. ඒ නිසා බෝධි වන්දනා කොහොමද තෙල් මිශ්‍ර මුල් කරලා බෝධි වන්දනා සිද්ධ කරලා සදේව ලෝකයට පින් දෙන්නට අධ්‍යාපනයේ යෙදෙන පොඩි දරුවන් වෙනුවෙන් අධ්‍යාපනයේ උපකාරන පෑන් පෑන්සල් ලියන පොත් කියවෙන පොත් පාඨ කරන පොත් පාඨ කූරු පොත්පත් ආදී නානාවිධ ද්‍රව්‍ය නානා අය වෙනුවෙන් දානමය විදියට ඔබ ලබා දෙන්නට ඒත් එක්කම සංඝගත දක්ෂිනා වරින් වර දීමෙන් පැන්වලා මියගේ ඥාතීන් වෙනුවෙන් ඒ දේ කිරීමෙන් ඔබට එන්ට එන්නා වූ මාධක බොහෝ කොට වැලක් වෙනවා. මහා විෂ්ණු දෙවියන් වෙනුවෙන් පුද පූජා සම්මාන පවත්වලා ඔබ ආශිර්වාද ලං කරගන්න මහත්යය. තුලා ලග්නේ ලග්නාධිපති සිකුරු උර්ෂභේ වගේම තමයි. උලාව මේ ලග්නේට ඇත්තටම හොඳයි. හදිසි ධන ලාභ. රැකියා අහි වුණා නම් රැකියා ලාභ නැවත ලැබී. රැකියාවක් නැත්නම් රැකියා මොන හෝ රැකියා ලාභ ලැබී. ධන සම්පත් ධන සම්පත් යෝග. පතල් කැණීම් කරනවා නම් මෙනි කර්මාන්තය දෙනවා නම් වසර ඉතාම හොඳයි. ගෘහ ජීවිතයත් හොඳයි. හැබැයි රහස් සම්බන්ධතාවත් එක්ක යනවා. ඒක ස්වභාවය එහෙමයි. මොකද මේ වර්ෂයේ ධන බලය ලැබෙනවා වාගේම පරවර්තකාමී යෙදෙනවා වාගේම රාගාධික ගති ඉස්මතු වෙන මේ වසර. ඒ නිසා බුද්ධි ගෝචර වෙන්න බුද්ධියෙන් ක්‍රියා කිරීමෙන් අවනම් වලින් ගැලවෙන්න පුළුවන්. මේ විවාහ යෝග උදා වෙනවා. මංගල සීනු නද වෙනවා. නව නිවාස ලාභ ලැබීම් ලබනවා. කාලයක් තිබුණා නම් ඉඩම් ආරවුල් මේ වසරේ විසඳීමක් වෙනවා. තමන්ට ජයක් ලැබෙනවා. අන් සතු දේපල උරුමයක ලක්ෂණකුත් තියෙනවා. අධ්‍යාපනයේ යෙදෙන හැටි තාම හොඳයි. ඉතාම දක්ෂතා පෙන්වන්න පුළුවන් කාලයක්, තමන්ගේ දක්ෂතා ඉස්මතු වෙන කාලයක්, තරඟ තරඟ වලින් අනිවාර්යෙන් ජය වෙන කාලයක්. දුර ගමන්, විදේශ ගමන් විශේෂයෙන් යෙදෙනවා. අර මේෂ ලග්න කරුණට වාගේම විදේශ රැකියා ලාභ ලබන වසරක් වෙනවා. හැබැයි නොයසේන විදේශගත වූවන්ගෙන් උදව් උපකාර හොඳට ලැබෙනවා. දහමට ලැබී ධර්මානුකූලයි. පුංචි අලුපාඩු සිද්ධ වුණත් ඉවසීමෙන් මේ වසර ගෙවන්ට ලේ දූෂිත රෝග, හමේ රෝග, කුෂ්ඨ රෝග, දියවැඩිය මධුමේහ රෝග මේ වගේ දේවල් ඉස්මතු වෙනවා. ඒ නිසා අවශ්‍ය කරන පුද පූජා කර්මවල යෙදීම ඉතාම හොඳයි. වර්ණේ ලා රෝස සහ සුදු පැහැය, ජය අංකය අංක 2 සහ 7. නිවන් දකින සමන් දෙවියෝ මුල් කරලා සමන් දෙවියන්ගේ පුද පූජා පවත්වන්න. හුඟක් දුරට ආගමික වතාව සම්ප්‍රදාය. එතකොට බෝධි වන්දනාව හොඳයි. බෝධි වන්දනාවට මීතෙල් මුල් කරලා පහන් දැල්වලා වන්දනා කරලා සදේව ලෝකයට පින් දීලා ආශිර්වාද ඉල්ලා ගන්නට, ඒත් එක්කම තමන් අදහන ආගමනුකූල සාතෝරයන් විතර ගරු කරන්නට, සිල් සමාදන් වූ සිල් මාතාවන් උදෙසා සුදු වස්ත්‍ර අලු වශයෙන් යාර 3 ගානේවත් ආහාර වේලක් සමග වරින් වර පුන් පොහෝ දිනකට හෝ තමන්ට පහසු කාලන වරින් වර දානමාන වශයෙන් දෙන්න හොඳයි. ඔත්තේ සංඛ්‍යාවක් මුල් කරගන්න. ඒක හැම මාසෙම දෙන්න කියන්නේ නැහැ. වරින් වර 3 මාස සැරයක් වගේවත් කරන්න. ඇත්තටම තමන් නොදැනී තමන් පසුපස
තිමුණු බාධක ඉවත් වෙනවා. සුභ වේවා කියලා ප්‍රාර්ථනා. උච්චික ලග්නේ ඇත්තටම හිතේ සතුට පවතින වසරක් බවට පත් වෙනවා. මොකද මේ ලග්නේ ඔබගේ ලග්නාධිපති සිකුරු සමග සංයෝගව යන්නේ. හරි වටිනවා. සිකුරු ලෞකික සැප දෙනවා. කුජ තීක්ෂණ නුවණට ඒක රාශී වෙනවා. ඒ නිසා මේ වසර ගෘහ ජීවිතයේ දුරස්ත වෙලා තිබුණා නම් දෙදෙනා අතර අන්‍යෝන් සමතා දුරස්ත වී තිබුණා නම් අමු සැමියන් සහ දරුවන් අතර යම් අඩුපාඩු තිබුණා නම් ඇත්ත වශයෙන්ම ඔබට මේ වසර ඉතාම ජයයි. සහ සංයෝගයෙන් දරුවන්ගේ දියුණුව වෙනුවෙන් කටයුතු කරමින් විවාහ ජීවිතයේ බොහොම සතුට සම්පන්නව ගියන්න පුළුවන් වසරක්. කරන ව්‍යාපාරවල දියුණුවක් තියෙනවා. ඒ දියුණුව තමන්ගේ දුවන වේගයත් එක්ක තමයි දකින්න පුළුවන්. භූමි නාම භූමි සම්පත් ඉතාම තියෙන නිසා පතල් කැණීම් වගේ දේවල් වලින් ජය ගන්න පුළුවන්. ඔය මැණික් ව්‍යාපාරකේ යෝනම් ඉතාම හොඳයි. කෘෂිකාර්ම කටයුතු වලින් හොඳයි. ඇත්තටම ඵල ලබනවා. ප්‍රේම සම්බන්ධතාව වර්ධනය වෙනවා. ප්‍රේම සම්බන්ධතාව මේ වසරේ ඒක රාශී වෙලා පෞරුමත්තකාරූල වීම දක්වා යන්න පුළුවන්. නොගැලපෙන සම්බන්ධතාවය පසුපස එන්න පුළුවන්. ඒ නිසා නම් ඔබට අවමන්, අවනම්බු, අවලාදත් එනවා. ඒක ස්වභාවයක්. ඒ නිසා බුද්ධිමත් වීම ඉතාම නුනට හුරුයි. කොයි දෙයක වුණත් ක්‍රමයක් ක්‍රමානුකූල භාවයකට ක්‍රියාත්මක වීම මැනවි. දරු සම්පත් බලාපොරොත්තු වෙනවන දරු සම්පත් ලබන්න පුළුවන්. අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ට නම් මේ වසර ඇත්තටම හොඳයි. අලස ගති දුරලනවා, ක්‍රියාශීලී වෙනවා. ඔබ ඇත්තටම ඔබගේ දක්ෂතාවයන් ඉස්මතු කරගැනීමේ අවස්ථාව එළමෙන වසරක් බවට පත් වෙනවා. හදිසි තීරණ ගන්න එක ඔබේ තාමන්නේ ගති ලක්ෂණය. කෙනෙකුට යටත් නොවන එකත් ඔබේ ගති. මේ දෙකම ඉවත් කරන්න. මේ දෙක තිබුණොත් නම් ඔබට ඉදිරියට යෑමේ වේගයට බාධා බහුල වෙනවා. පේන මෙන්ම නොපෙනෙන සතුරු බලපෑම නිසා මනස චංචල වෙනවා. චංචල කරවනවා. මෙන්න මේ නිසා ඔබ දෙවරක් හිතන්න, බුද්ධිමත් වෙන්න. තීක්ෂණ නුවණින් කියන්නේ හොඳට හිතලා බලලා තව ඔබට ගැළපෙන යම් අයගේ උපදේශ උපකාර අරගෙන ඉස්සරහට යන්න. මහත් ජය වෙන වසරක්. අසුභ ඵල තිබෙනවා, දෙක එකට එනවා. නමුත් බුද්ධිය තුළ, බුද්ධිමත් වීම තුළ ඒ කුණු හැරගැනීමේ ශක්තිය ඔබට ලැබෙනවා. ඔබට පීනස තිබුණා නම්, ඇදුම තිබුණා කියන සෙම් ආශ්‍රිත රෝග, පෙනහළු ආශ්‍රිත රෝග වර්ධනය වෙන කාලයක්. ආමාශගත රෝග, ආහාර විෂ වීමේ රෝග, හැම අසාත්මිකතා ඇති කරන රෝග නිසා කෑම බීම ප්‍රවේශම් සහිතව ගන්න. ඒත් එක්කම සතුරු බලපෑම් ඇතිවන නිසා ඔබ කෑමේ බීමේදී ඉතාම ප්‍රවේශම් වීම නම් අත්‍යවශ්‍යයි. කෙසේ නමුත් උච්චික ලග්න කරුව මේ වසරේ මේ අපි කියන පුද පූජාවල යෙදීමෙන් බාධක ඉවත් කරගන්න. ඔබේ ජයාංකයේ 5 සහ අංක 8 සුභ වර්ණේ දුමුරු සහ රතු ආගමික චාරිත්‍රවල බෝධි වන්දනාමය කටයුතු ඔබට ඉතාම හොඳයි. රුක්ෂ වන්දනාව ඔබ තලතෙන් මිශ්‍ර කරලා බෝධි වන්දනා කිරීම කටයුතු කරගන්න. ඊළඟ ගිලාන උපස්ථානේ ඉතාම හොඳයි. පුළුන්නන්, ඒ කියන්නේ පෙලෙන්නන්, අද මේ කාලේ 90% පුළුන්නන් උදෙසා ආහාර ද්‍රව්‍ය, අඳින පළඳින වස්ත්‍ර ද්‍රව්‍ය දීම ඉතාම හොඳයි. ඒ වරින් වර ඔබ සිද්ධ කරගන්න. ඒත් එක්කම සිරකල සතුන් නිදහස් කරන්න. ඒ නිදහස් කිරීම ක්‍රමේ නම් බෝධි වන්දනා කරන ස්ථානයේ ප්‍රබල බෝධියක් ළඟට පැමිණ මල් පාන්තියා වන්දනා කර සදේව ලෝකයට පින්දී සදේව ලෝකයට කියන්ට ඕනේ මා මේ මොහොතේ මේ කරන ක්‍රියා සත්ක්‍රියාවෙන් මගේ කර්ම දෝෂ දුරු වේවා කියලා සතුන් නිදහස් කරන්න. කතරගම දෙවිය ඔබගේ ඉෂ්ට දේවතාව. උන්වහන්සේ වෙනුවෙන් ඝන දෙවියෝ වෙනුවෙන් පුද පූජා සම්මාන පැවැත්වීමත් හොඳයි. ධනු ලග්නේ ගුරුට අයිති ලග්නයක්, කෙනෙකුට යටත් නොවන ලග්නයක්. හැබැයි මේ වසර හොඳයි. ඔබටත් හදිසි ධනලාභ යෝග ලබන වසරක්. රැකේ අනිවාර්යයෙන්ම උසස් වීමක් අයිති. මොකද මේ ලග්නාධිපති හතරවැන්නේ ඉන්නවා. ඒ හතරවැන්නේ කියන්නේ හතර කේන්ද්‍රයේම දකිනවා. ඒ හතර කේන්ද්‍රයේ දැකීම ඔබට හොඳ ශක්තියක්. ඔබගේ ජීවන රටාවේ පුංචි වෙනසකට හේතුයි. මොකද ඔබ ටිකක් දැඩි තීරණ ගැනීම ඔබගේ විවාහ ජීවිතයට පුංචි බාධකයක් වෙන්නන්න ඉඩ තියෙනවා. සම්බු සැමියන් අතරේදී පුංචි වාද ભેද ඉස්මතු වෙන වසරක් හැබැයි. සුබයි. සුබ වෙන්ට නම් ඉවසීමක් අත්‍යවශ්‍යයි. පුංචි කැපවීම අවශ්‍යයි. පරාර්ථකාමී වීම අවශ්‍යයි. ඒක ඔබේ ගතියක්. එසේ කිරීමෙන් ඔබට නව නිවාස ලාභ ලැබීම මේ වසරේ වෙනවා. තනතුරු ලාභ ලැබෙනවා.
රැකියාව උසස් වෙනවා. ඒත් එක්කම තමන් මහජනෙයින් අතර ප්‍රසාදයට පත් වෙනවා. අන්සතු දේපල උරුමයක් හෝ උරුමයක ලක්ෂණ දකින්න පුළුවන් ඇත්තම ලැබෙනවා. දරු සම්පත් ලාභ ලබනවා. දරුවා නිසා දියුණුවට පත් වෙනවා. දරුවා නිසා සතුටු වෙනවා. අවිවාහකය නම් අනිවාර්යෙන් මංගල සීනු නද වෙනවා. අවිවාහකින්ට මංගල සීනු නද වෙනවා. පරෝපකාරී වීම තුළ ඔබට යාන වාහන ඉඩකඩම් ලාභීත්වය ලබන්න පුළුවන්. ඔබ විදේශගත වෙනවාමයි තමන් කැමති නම් අරමුණු කරා නම් විදේශ රැකියා ලාභ සඳහා උනන්දු වෙන්න අනිවාර්යෙන් විදේශ රැකියා ලාභ ලබනවා. අනිවාර්යෙන් විදේශගත වූවගෙන් උපදේශ උපකාරද ලබනවා. ආගමනුකූල චාරිත්‍රවල යෙදෙනව පමණක් නෙවෙයි තමන්ගේ අසුර කරන්න ඕද ආගමට දහමට යොමු කරවන වසරක් ඔබ. එසම ඔබට ඒකත් ලොකු ශක්තියක්. ඔබගේ ශරීරයේ ඉදිමින් රෝගවලට හේතු හන්දි ප්‍රදාහ රෝගවලට හේතුයි. සෙම් අසාධන රෝග ඉස්මතු වෙන්න පුළුවන් හදිසි ශල්‍ය කර්ම කටයුතු කැපුම් ගැටුම් වගේ දේවල් වලට හේතු නිසා ඔබ ආගමනුකූල චාරිත්‍රවල යෙදෙන්න ඕන. ඔබගේ ජය වර්ණයේ කහපාට රෝසපාට ඔබේ ජයංකය 109 බෝධි වන්දනා පූජා පවත්වන්න ඔබද තලතෙන් මුල් කර බෝධි වන්දනා සිද්ධ කර සදේව ලෝකයට ඊශ්වර දෙවියන් ගණ දෙවියන් ප්‍රධාන සදේව ලෝකයට පින් දීලා මෙලොව ආශිර්වාද ඉල්ලගන්නට ඔබ වස්ත්‍ර දානයේ දෙන්න සිල්ගත් මාතාවන් සඳහා සිල්ගත් දිනක ආහාර සමග සුදු වස්ත්‍ර දානයේ වශයෙන් දෙන්න අවම ප්‍රමාණය සුදු රෙදි ආර 3ක් ඒත් එක්කම ඔබ සිරගත කර සතුන් නිදහස් කරන්න මරණයට කැපවූ සතුන් නිදහස් කරන්න උදව් කරන්න නැවසේනම් කරන්න මේ සියලු කාර්යයන් කිරීම තුළ ඔබට ඔබගේ ජය අතලාදයි. ඊළඟ මකර ලග්නේ ලග්නාධිපති සෙනසුරු දෙවැන්නට යනවා. ඔබගේ ලග්නේ ලග්නාධිපති වසර ලබන විට මකරේ ලග්නේ ප්‍රබල වූවත් ඔබගේ සෙනසුරුගේ ආදිත්‍ය බලය සෙනසුරුගේ ආවේගී බලය ඇත්තරම වසර ලබන විට තියෙන ලග්නේ හතර කේන්ද්‍රය දකින්නවා. සෙනසුරුට බොහෝ දෙනෙක් බයයි. නමුත් සෙනසුරු තමයි ග්‍රහලෝකයේ හොඳම ග්‍රහය. මා පසුව කාලක් ලැබුණු තුරු විස්තර කර දෙන්න. සෙනසුරු බලවත් වීම ඉතාම හොඳයි. වීරිච්චි දරකෝටුවක් වාගේ දුක සැප දෙක ඉවසීමේ ශක්තිය ඇති කරන වසරක් ඔබට. ඔබ ටිකක් වෙහෙස වෙන්න වෙනවා. වෙහෙස වීම තුළ ඔබට තනතුරු ලාභ ලබා ගන්නට පුළුවන්. ඒත් එක්කම තමන් ඇත්තටම කුලී කුරක්කමට හිටියා නම් ඒ නිදහස් වෙලා තමන්ගේම කියලා අතුපැලක් හරි හදාගැනීමේ ශක්තිය උදා වෙනවා. රෝගීව හිටියා නම් ඇත්තටම මේ කාලේ නිරෝගී සම්පත් ලාභ ලබනවා. විදේශගත වූ හෝ තමන්ගේ ප්‍රබල ඥාතීන් නැත්නම් මිතුරන් නිසා තමාට සහනයක් සතක් ශාන්තියක් සැලසෙනවා. ප්‍රේම සම්බන්ධතා වලදී කපටිකම් වලට රැවටි වලට හසු වෙන නිසා ඔබ ටිකක් බුද්ධිමත් වී ආදර සම්බන්ධතා වල රැඳෙන්න නොවේසනම් ඔබට පසුතැවීම ඇති වෙන්න ඉඩ තියෙනවා. අහිමි වීගේ සම්පතක් හිමි වෙනවා. නීතිමය ගැටලු වලින් නීතිමය ක්‍රියාවන්ගෙන් ජය වෙනවා. අසල්වැසියන් සමග අසල්වැසියන්ගේ සහයෝගය සමග ඔබට ඉදිරියට යන්නට පුළුවන්. ඔබට හිටි ප්‍රබල සතුරන් ඇත්තටම දමනීය වෙනවා. අධ්‍යාපනයේ යෙදෙන්නෙක් නම් ඔබ මහන්සියේ තරමට ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. ඒ නිසා හොඳට මහන්සි වෙන්න දුක් නොවි මේ වසරේ ඔබගේ අභිමත අරමුණු කරා ස්ථිර වශයෙන් යන්නට පුළුවන්. ගමන් බිමන් බහුල සිද්ධ වෙනවා. අනුන් වෙනුවෙන් වැඩ කරන්න සිද්ධ වෙනවා. බුද්ධිමත් වෙලා වැඩ කටයුතු කරන්නට ඔබ කරන හැම දෙයකම ඔබට යහපතක් කරොත් යහපත අයහපතක් කරොත් අයහපත මෙන්න මේ දේ හිතා ගන්න. ඒ නිසා මකර රාශියේ මකර ලග්නයේ බලවත් වූ ශක්තියින් වින්දනය කරගන්න. මොකද අප්‍රේල් මාසයේ 29 ඉඳලා ඔබගේ ලග්නාධිපති දෙවන්නේ බලවත් වෙනවා. ඒක ඉතා විශිෂ්ටයි. ආගම දහමට ඔබ ලැබි වෙනවා. ඒ ඔබට වටිනවා. ඔබගේ සතුරන් ඔබගේ අඩුපාඩු දැක ඔබ සමග මිතුරු වී ඔබගේ අඩුපාඩු දැක ඒ ඔබට යහපතකට සලසනවා. ඒ නිසා ඔබට මේ වසර මකර ලග්න කරුවන්ට සම්මතයේ පෙනුමට ඒ රාශියක නමුත් ඔබට සුභයි. මකර ලග්නයේට සුභයි. සෙම් රෝග හෘද රෝග රුධිර පීඩනය වැනි රෝගවලට හේතු වෙනවා. හේතුකාරක වෙනවා. ආවේගශීලී ගති නිසා යම් යම් පීඩා කර්ම ඇති වෙනවා. ඇත්තටම අර්ශස් රෝග බලවල ආශිත රෝග මුල් වෙනවා. ආහාර විෂ වීම වලට හේතු. ඒ නිසා
ආහාර ගැනීමේදී ප්‍රවේශම වෙනවා. පවතින බාධක දුරු කර ගන්නට ඇත්තටම මකර රාග්න කරුවන්ගේ ජය අංකය වෙන්නේ තද දුමුරු සහ නිල් පැහැය ජය අංකය අංක 3 සහ අංක 8 ඔබත් බෝධි වන්දනාමය කටයුතු සිද්ධ කරන්න ඕනේ. ඔබ එළඟ තෙල් මිශ්‍ර කර බෝධි වන්දනාමය කටයුතු සිදීම ඉතාම හොඳයි. පුළුන්නන් වෙනුවෙන් සලාක දානමේ දාන දීම ඉතාම හොඳයි. දරු සම්පත් ළමන්ට ඉන්න මාතාවන් වෙනුවෙන් සලාක දානේ ආහාර පාන ආදී වස්ත්‍ර දාන දීම ඉතාම හොඳයි. සංඝ රත්නයේ වෙනුවෙන් දාන මාන ආදී පුණ්‍ය කර්මවල යෙදෙන්න ඒකත් ඉතාම හොඳයි. ශ්‍රී විෂ්ණුදේව රාජෝත්තන් වහන්සේ මුල් කර පුද පූජා කර්මවල යෙදෙන්න උන්වහන්සේ ගරු සම්මාන පූජා පවත්වා ආශිර්වාද ලං කරගන්න මේ වසර මහත්ය. ඊළඟ කුම්භ ලග්නය ඒ සෙනසුරු ගෙම ලග්නය. ඔබගේ ඒ රාශියක ලැබුවා. ඔබගේ ලග්නාධිපති මකරේ නොවත් දොළොස් වැන්නේ. නමුත් ජය. ඔබ හිතන පතන විදියට ඔබගේ බොහෝ දේවල් සිද්ධ වෙනවා පමණක් නෙවෙයි. ඔබ ස්වාමි දරුවා සමග දරුවන් සමග දුරස්ත මනසකින් හිටියනම් සමීපස්ත වෙන කරුණ අනිවාර්යෙන් යෙදෙනවා. ඔබ බලාපොරොත්තු භවෝග සම්පත් ඔබට ලැබෙනවා පමණක් නෙවෙයි ඔබ බලාපොරොත්තු සැරසිරි ආභරණ වූ වස්ත්‍ර ඔබ සිතූ පැතූ පරිදි ලැබෙන ඉතා සුභවාදී වසර. මනසින් බොහොම වැටිලා හිටියනම් මනස සංසුන් වෙනවාමයි. අප්‍රේල් 29 වෙනිදායින් පස්සේ ඔබට මහත් ජයයි. ජය ඉතාම විශිෂ්ටයි. කෙනෙකුට යටත් නොවන ඔබ තනිමතෙන් ක්‍රියා කරන ඔබ හැබැයි මෘදු අනතිමානී ගුණය මෙනෙහි කරගත්තොත් තවත් ඉතාම ප්‍රශංසාවටපත් වෙනවා. ආදර සමතාව ඇති වෙනවා. අවිවාහක නම් මේ වසරේ අනිවාර්යෙන් විවාහයක විවාහයක් වෙනවා හෝ විවාහයක අනිවාර්යයෙන් වීමේ ලක්ෂණ ඇතිවත් ස්ථිර වශයෙන් නැති වෙනවා. අධ්‍යාපනයේ යෙදෙනවා නම් මේ වසරේ ඔබගේ තරඟ තුරඟ විභාගයේ අනිවාර්යෙන්ම බලාපොරොත්තු වාකට ජයක් සිද්ධ වෙනවා. තනතුරු ලාම ඔබ අපේක්ෂා කරනවා නම් ඒ වටත් අලුවක් වෙන්නේ නැහැ. තිබෙන සතුරන් දමන වෙලාව අපට තනතුරු ලාමෙත් එළ වෙනවා. නව නිවාස, නව වාහන මේ හැම එකක්ම ඔබට බලාපොරොත්තු විදියට ලැබේ. එපමණක් නෙවෙයි ඔබ යන රටාවේ තුල ඔබ ක්‍රියාකාරකම් වලදී පසුබාහන කෙනෙක් නෙවෙයි. ඔබ දත් දැනුමින් කාටත් ඔබ උදව් කරන කෙනෙක්. දහමට ලැබි වෙනවා, පුද පූජා කරන ලැබි වෙනවා. එපමණක් නෙවෙයි ඔබ දන්නේ පුණ්‍ය කර්ම සඳහා ඔබගේ ඥාති මිත්‍රාදීන් යොමු කරනවා. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහින් ඔවුන් යොමු කරන එක මහත් පිනක්. මේ දෝ රෝග, රුධිර රෝග, වාත ආදීක රෝග, නහර වේදනා මේවා වේදනාගත දේවල් ශරීරයට ඔබට උරුමයි. මෙන්න මේ රෝගවලින් ඔබ බොහෝ දුරට නිදහස් වෙනවා. බෝධි වන්දනා කටයුතු කරන්නට ඔබේ ජයංක වෙන්නේ දම් පැහැය සහ නිල් පැහැය, ජයංකේ 5 සහ 9 බෝධි වන්දනා කටයුතු ඒත් එළඟ තෙල් මුල් කරලා සිද්ධ කරගෙන දාන මාන ආදී කුසල් කර්ම නිතර මෙනෙහි කරන්නට දුගී මගේ යාචක දාන දෙන්නට ඉතාම හොඳයි. වස්ත්‍ර දාන දෙන්නට අන්ද වූවන් වෙනුවෙන් ආහාර වස්ත්‍ර දානය දෙන්නට වරින් වර ආහාර කන බොන ද්‍රව්‍ය අන්දින පලින ද්‍රව්‍ය අන්දයින් වෙනුවෙන් දීම ඉතාම හොඳයි. ඔබත් මහා විශ්ව දෙවියන් වෙනුවෙන් පොද පූජා පවත්වලා ආශිර්වාද සලසාගෙන මේ වසර සෞභාග්‍යමත් කරගන්නට. මීන රාශිය, මීන ලග්නය කියන්නේ ඒ ගුරුගේ අනිත් ලග්නය. දහමට නැදි කරවන වසරක්. මේ වසරේ ඔබගේ තිබුණු ප්‍රශ්න පත්‍රයක පිටු පෙරලන්ට වෙන්නේ නැහැ. මේ ප්‍රශ්න බොහෝ දුරට ඔබට සාමකාමීව නොයසේන ලාභකාරීව විසඳෙන වසරක්. රැකී රක්ෂා ලාභ බලාපොරොත්තු වෙනවා නම් මේ වසරේ අනිවාර්යෙන් රැකියා ලාභ ලැබෙනවා. රැකියාවේ උසස් වීම ලැබෙනවා. ඒ සඳහා බාධක තිබුණ නම් බාධා බලවේග දුරස්ත වෙනවා. ඔබගේ ව්‍යාපාරයක් නම් ඇත්ත වශයෙන් ඉතාම විශිෂ්ට ව්‍යාපාරයේ දිනුවටපත් වෙනවා. සේවක සේවකයෝ නම්මිශීලී වෙනවා. ගෘහ ජීවිතයත් ඉතාම හොඳයි. භාර්යාවට ස්වාමියා, ස්වාමීන්ට භාර්යා අත්තලක් වගේ ඒක රාශියව ගමන් කරන වසරක්. දරුවන්ටත් හොඳයි. දරුවොත් අවනතයි. දඩම්බර දරුවෝ අවනත වෙනවා. විදේශ ගතවීම වලට යොමු වෙන්න විදේශ රැකියා ලාභ ලැබෙනවා. විදේශයෙන් උදව් උපකාර ලැබෙනවා. ඒත් එක්කම අධ්‍යාපන කටයුතු වලින් ජය වෙනවා. උසස් වීම සඳහා කළ යුතු අයදුම් ක්‍රියාත්මක වෙන්න ලිපි ලේඛන වලින් ජයග්‍රහණ ලබන වසරක්. ඒත් එක්කම ඔබ සෞන්දර්යාත්මක කටයුතු වල යෙදෙනවා නම් ජන ප්‍රසාදය ලැබෙන වසරක්. ඒ නිසා නව නිර්මාණකරණයට මේ වසර ඔබට ඉතාම හොඳයි. ඒත් එක්කම ඔබ විනෝදකාමී ප්‍රීති සාද, මංගල සාද බොහෝ කොට යෙදෙනවා. ඒ නිසා උපයන ධනය ලැබෙනවා වාගේම වැයපසත් වැඩි වෙනවා. ඒ නිසා බුද්ධිමත්ව වැය කිරීමේදී ප්‍රවේශම් වෙන්න ඕන. දහමට ලැබී ආගමනුකූල චාරිත්‍රවල යෙදීම ඉතාම හොඳයි.
අසුර කරන්න දහමට යොමු කරමින් යන ගමන ඔබට මහත් ජය වෙනවා. ඔබට හැබැයි හදිසි රෝග ශල්‍ය කර්ම කරවන රෝග ඉදිමීම් රෝග වැනි දේවල් ඇති වෙනවා. ඒත් එක්කම සන්ධි ප්‍රදාහ රෝග ඇති වෙනවා. සෙම් ආසිත රෝග පෙනහළු ආසිත රෝග වලට ඉඩ තියෙනවා. ඒ නිසා ඔබ බුදු පූජා පාත්‍ර සෙත් ලබා ගන්නට සුබ වර්ණයේ කහ පාට සහ රෝස පාට ජයංකේ 4 සහ 9 ආගම වතාවත් වල යෙදෙන්න බෝධි වන්දනාමේ පූජා කර්ම වලදී යෙදෙන්නේ නම් තල තෙල් මිශ්‍ර කරලා තල තෙල් මිශ්‍රව බෝධි වන්දනා සිදු කිරීම ඉතාම හොඳයි. මරණයට කැපව සතු නිදහස් කිරීම හෝ සිරගතව සතු නිදහස් කිරීම ඉතාම හොඳයි. ඒත් එක්කම ඔබත් අන්ධ වූවන් වෙනුවෙන් දානමාන උපකරණ ඒත් එක්කම ඇඳුම් පැනඳුම් උපකරණ වගේ ද්‍රව්‍ය දාන දීම ඉතාම හොඳයි. මහා ජයයි. ඊශ්වර දෙවියන් ගණ දෙවියන් ප්‍රධාන කොට පුදු පූජා පවත්වා සෙත් කර ගැනීමෙන් පවතින බාධා පීඩා දුර වෙනවා. මේ ආකාරයට අප මේ ලග්න 12 සමරන්ට මා යොමු කරා. ඔබ සැමට සුබ නව වසරක් වේවා. ඔබ සැමට ආයුරා රෝග සම්පත්තිය උදා වේවා. තෙරුවන් පිහිටයි. ජය වේවා.